අද ජාත්‍යන්තර කම්කරු දිනයෙහිවත් වැඩ කරන ජනතාවගේ දිනයයි. 1880 දශකයේදී ලෝකයේ පුරාම කම්කරුවන්ට සිය රාජකාරිය සඳහා නියමිත පැය ගණනක් තිබුණේ නැහැ. බොහෝ කම්කරුවන්ගෙන් පැය 15, 20, 25 එක දිගට වැඩ ගැනීමට හාම්පුතුන් කටයුතු කළා. 1886දී ඇමරිකාවේ නිව්යෝක් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා කම්කරුවන් වැඩ වර්ජනය කරන්න, උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඒ ඔවුන්ට පැය 8ක සේවා කාලයක් ඉල්ලමින්. ඒ වෙනුවෙන් 1886 මැයි 1 වෙනිදා චිකාගෝහි මැක්කොමි කර්මාන්ත ශාලාවේ කම්කරුවන් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඒ කර්මාන්ත ශාලාවේ හාම්පුතුන්ට අවශ්‍ය වුණේ මේ උද්ඝෝෂණ කෙසේ හෝ කඩාකප්පල් කිරීමටයි. ඒ නිසා ඔවුන්ගේ සහචරයන් පිරිසක් යොදවා විරෝධතාකරුවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබුණා. අවසානයේ පොලිසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කරන්නට කටයුතු කළ අතර එහිදී කම්කරුවන් 6 දෙනෙකුට දිවි අහිමි වුණා. 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. සුදු පැහැති කොඩි ලෙයින් රතු පැහැගැන් වුණා. ඒ නිසයි රතු වර්ණය අදත් කම්කරුවාගේ වර්ණය බවට පත්ව ඇත්තේ. ලේ, වෙඩියුණ්ඩ, සිරදඬුවම් හා ජීවිත පරිත්‍යාගවලිනුයි මෙලෙස පැය 8ක වැඩමුරය අප සැමට හිමි වුණේ. ඒ අනුව 1887 මැයි 1 වෙනිදා ජාත්‍යන්තර කම්කරු සහයෝගීතා දිනය ලෙස නම් කෙරුණා. අපේ රටේ මැයි දින සැමරුම් ආරම්භ වුණේ 1930 වසරේ සිටයි. ලංකාවේ කම්කරු දින සැමරුම දේශපාලන නායකයන්ට අවශ්‍ය පරිදි දේශපාලනීකරණය වෙලා කියලා ලොකු පොඩි කාටත් තේරෙන කාරණයක්. බත් පැකට් එකට සුළු මුදලකට අද ජාත්‍යන්තර කම්කරු දිනය අපේ රටේ සමහර දේශපාල නායකයන්ගේ වාසියට හරවාගෙන තිබීම කනගාටුවට කරුණක් බවද සිහිපත් කළ යුතුයි. මේ අතර අදට දින කම්කරු දින නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. පසුගිය ආර්ථික කඩාවැටීම් හමුවේ වඩාත් අභියෝගයට ලක් වුණේ මෙරට කම්කරු ප්‍රජාව බවයි ඔහු පවසන්නේ. නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන කම්කරු ජනතාවට සිය ස්තුතිය පුද කරන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබුණේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කම්කරු දිනේ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ආර්ථික අර්බුදයේ නිසා අත්සන් තැබූ කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට රජය කටයුතු කළේ නැති බවයි. රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට වැඩ කරන ජනතාව ලබා දුන් අඛණ්ඩ සහයෝගයට විශේෂ ගෞරවය පළ කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මැයි දිනේ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ඊනියා රැල්ලක් විසින් අපරිණත ජනාධිපතිවරයෙකු පත්කොට රට බංකොලොත් බව වෙත තල්ලු කරගෙන යාමට සැලැස්වූ බවත්, එහි ඉතිරි කොටස ජනබලය අහිමි සෙවනැලි ආණ්ඩුවක් විසින් සිදු කරමින් සිටින බවත් ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ මෙවර මැයි දිනේ පවත්වන මොහොතේ පවා අපේ රටේ වැඩ කරන ජනතාව දැවැන්ත අභියෝග රසකට මුහුණ දෙමින් සිටින බවයි විපක්ෂ නායකවරයා සිහිපත් කර ඇත්තේ. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායකද මැයි දිනේ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. රට තුළ ඇතිවී තිබෙන බිහිසුණු අර්බුදය තුළ වැඩ කරන සමස්ත ජනතාවද, තරුණයින්ද, දරුවන්ද, කාන්තාවන්ද, කලාකරුවන්ද, වෘත්තිකයන්ද, සුළු පරිමාණ කර්මාන්ත ව්‍යවසායකින්ද, නිෂ්පාදකයින්ද පීඩාවට පත්ව සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. පවතින පාලනය යටතේ ඔවුන් අනුගමනය කරන වංචා දූෂණවලින් පිරුණු කොල්ලකාරී ආර්ථිකය යටතේ රටේ ඉදිරි ගමනක් ඇත්තේම නැති බවත්, රට අරාජික වී ඇති බවත්, මේ නිසා මෙම දුෂ්ට පාලනයත් වැරදි සමාජ ආර්ථික ක්‍රමයක් වහාම පරාජය කළ යුතු බවත් අනුර කුමාර දිසානායක සිය මැයි දින පණිවුඩේ සඳහන් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.